හයි බෝන් මම කලින් වීඩියෝ එකෙන් ගුණෝත්තර ශ්‍රේණියක එන්වන පදයේ සූත්‍රය භාවිත වන ආකාරය ගැන ගොඩක් ගැටලු කතා කරා. ඊට පස්සේ ඒ දුන්නු අභ්‍යාස මට WhatsApp කරලා ගොඩක් අය එවලා තිබ්බා. ඒවයි අඩුපාඩුත් මම ඒ අයට යවුවා. එතකොට අද මම මේ ගුණෝත්තර ශ්‍රේණි පාඩමේ අවසාන කොටසට තමයි පිවිසෙන්න යන්නේ. मुकाद गुणोत्तर श्रेणियक मूलपद एनि एकतु मूलपद एनि एकतु अभी मूल एकतु अट किया सब टोटल कियल इतकोट इतना मूलपद एनि एकतु एस एन कियल किया सब टोटल ऑफ एन इतोट मेन मेकदम सूत्र एस एन समान ए आर वल एन बलय अड़ुकिरी मेक बेदीम ආරින එක. එතකොට මේකේ ඒ කියන්නේ මුල් පදය n පද ගණන r පොදු අනුපාතයේ sn කියන්නේ මුල් පද n හි එකතුව. හොඳට මතක තියාගන්න මේ r බල n කියන්නේ තනි පදයක්. අඩු කිරීම එක වෙනම පදයක්. r වලට අඩු කිරීම එක අයිති නැහැ. හොඳයි. අපි එහෙනම් මෙතන ඉඳන් බලමු ගැටලු කිහිපයක් විසදන්නේ කොහොමද කියලා ගුණෝත්තර ශ්‍රේණි වල මුල් පදයෙන් වල එකතුව හොයන. රයිට්. පළවෙනි ගාන. පරිගණක ක්‍රීඩාවක යෙදෙන සිසුවෙකු පළමු අටේ ලකුණු 5ක් ලබා ගනී. ඒ කියන්නේ මුල් පදය A. A ඇවිල්ලා 5යි. ඉන්පසු පෙර වටය මෙන් දෙගුණය බැගින් ලකුණු ලබා ගනී. ඒ කියන්නේ පොදු අනුපාතය 2යි. කියන්නේ පළවෙනි වටේ ලකුණු 5 නම් දෙවෙනි වටේ 10යි. තුන්වෙනි වටේ 20යි ඒ වගේ. වට 6ක් අවසානයේ ලබාගත් මුළු ලකුණු සොයන්න. ඒ කියන්නේ n 6යි. දැන් අපි හොයන්න ඕනේ s 6. ඉතින් අපි සූත්‍රය යොදනවා sn සමානයි a आर वल एन बालय ऋण एक बेदीम आर ऋण एक देंगे अभी आदेश करम एस एन मेनुट दानो हाय मूल पदे पहाय पदुअनुपाते देखाय एन कीयद हाय अडुकिरीम एक बेदीम आर पदुअनुपाते देख अडु एक දැන් මෙන්න මෙතන බරපතල වැරද්දක් වෙනවා අපේ අතින්. මොකක්ද ඒ වැරද්ද? ගොඩක් අය 2 බල 6න් එකක් අඩු කරලා 1 බල 6යි කියලා ලියනවා. ඒක කවදාවත් කරන්න බෑ. මේ බලය සුළු කරලා තමයි එකක් අඩු කරන්න ඕනේ. ඉතින් 2 බල 6 අපි පැත්තකින් සුළු කරගමු. 2 වැඩි 2 වැඩි 2 වැඩි 2 වැඩි 2 වැඩි 2. එතකොට එනවා 64යි කියලා. 64 අඩු 1. වේදීම 2කින් 1ක් අඩු වුණාම 1යි. දැන් යට 1කින් අපිට අද ප්‍රශ්නයක් නැහැ. මොකද 1කින් බෙදුනහම 1මයි එන්නේ. දැන් 5 මෙතන වැඩි කිරීම, මේ මෙතන වැඩි කිරීම 64න් එකක් 63යි. එහෙනම් 63 5න් වැඩි කරමු. 5 + 3 15යි. 1ක් ඉතුරුයි. පස්සරක් අය 30යි 1යි 31යි. එහෙමනම් මෙයා පරිගණක ක්‍රීඩාවේ පළවෙනි වට 6 අවසාන වන විට ලකුණු අරන් තියනවා. ලකුණු කීයද? 315ක්. හොඳයි, අපි දැන් ඊළඟ ගානට යමු. ඊළඟ ගැටලුවට අපි යන්න හදන දෙවෙනි ගාන. චිත්‍රපට ශාලාවක පළමු දින ආදායම රුපියල් 50000යිලු. මුල් පදය 50000යි. ඉන්පසු පෙර දින මෙන් ආදායම 2කින් 1ක් විය. පොදු අනුපාතය 2කින් 1යි. අපේ රටේ
චිත්‍රපට කර්මාන්තයේ තත්වය තමයි මේකෙනුත් පෙන්වන්නේ. මොකද ෆිල්ම් එකක් අපේ රටේ වැඩි කාලයක් දුවන්නේ. මොකද දවසෙන් දවස ආදායම පහළ බහිද්දි චිත්‍රපටයේ ඉක්මනටම අයින් වෙනවා. දැන් මෙතනත් ඒ කතාව තමයි කනගාටුදායක තත්වය. දින පහ තුල මුළු ආදායම සොයන්න. එතකොට එන්න වලට දානවා අපි පහ. එහෙනම් අපි සූත්‍රය යොදමු නේද? Sn සමානයි A R වල n බලය ඍණ 1 වෙදීම R ඍණ 1. Sn වෙනුවට අපි දානවා කීයද? 5. මුල් පදය 50000යි. අමතක නොකර අන්තිම උත්තරයට රුපියල් දාමු. මොකද මේ ආදායම ගැන තියෙන අන්තිම උත්තරයට ඒකකයේ දැම්මම ඇති. R ඇවිල්ලා 2න් 1යි. 2න් 1 වල n. n කියන්නේ කොහමද? 5. ඍණ 1. මෙතනත් R 2න් 1යි. අඩු කිරීම 1. දැන් පොඩ සුළු කිරීම තමයි අපිට අවුලකට තියෙන්නේ. ඒ නිසා මම පොඩ්ඩක් මේ 2න් 1 බල 5 වගේ දේවල් සුළු කරලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම. 2න් 1 වැඩි 2න් 1 වැඩි 2න් 1 වැඩි 2න් 1 වැඩි 2න් 1. අපි බලමු. එක්වරක් එක එකයි එක්වරක් එක එකයි එක්වරක් එක එකයි එක්වරක් එක එකයි. පල්ලෙහ දෙවරක් දෙක 4යි 4වරක් දෙක 8යි 8වරක් දෙක 16යි 16වරක් දෙක 32යි. එහෙනම් ලියනවා S5 සමානයි 50000 වරක් 2න් 1 බල 5 කියන්නේ 32න් 1යි. අඩු කිරීම 1. දැන් බලන්න මෙතන තියෙන්නේ 32න් පංගු. එහෙනම් අපි එකක් ලියනවා 32න් 32යි කියලා. ඇයි ඒ 32 බෙදීම 32 1. දැන් මෙතන හරය 32 නිසා 1 ලිව්වා 32න් 32 කියලා. මෙතන හරය 40 වුණා නම් 1 ලියනවා 40න් 40 කියලා. රයිට්. බෙදීම 2න් 1 අඩු 1. දැන් ඔයගොල්ලෝ දන්නවා පාන් ගෙඩියකින් පාන් භාගයක් කෑවොතින් ඉතුරු වෙන්නේ භාගයයි. නමුත් දැන් මේකේ අනිත් පැත්ත තියෙන්නේ නේද? භාගෙන් එකක් අඩු කරන්නලු. ඒ කියන්නේ පොඩි කෙනාගෙන් ලොකු කෙනා අඩු කරන්න කියලා කියන්නේ. එතකොට මොකද? ඍණ 2න් 1යි. රයිට්. දැන් S5 50000 වැඩි මෙතන හරය සමානයි පොදු හරය 32යි. ඔයගොල්ලෝ දන්නවා එකෙන් 32ක් අඩු වුණාම පොඩි කෙනාගෙන් ලොකු කෙනා අඩු වුණාම ඍණ 31යි. ඊළඟ මේක බෙදන්න ඕනේ කීයෙන්ද? ඍණ 2න් 1. හරි වැදගත් සුළු කිරීම. 50000 වැඩි හරය 32යි පොදු හරය. එකෙන් 32ක් අඩු වුණාම ඍණ 31යි. වේදන ඍණ 2න් 1. වැඩි 32න් 31. හැබැයි ඍණ භාග බෙදද්දී ඔයගොල්ලෝ දන්නවා කෙළවරේ භාගේ පරස්පරයෙන් ගුණ කරන්න කියලා. 1 වැඩි 1න් ඍණ 2. දැන් අපි සුළු කරන්න බලමු එහෙනම් නේද? 2කට 2 ඒව 1යි 32කට 2 ඒව 16යි. 32කට 2 ඒව කීයද? 16යි. දැන් බලන්න හොඳින් මේ 50000 16න් බෙදන්න පුළුවන්. අපි පොඩි උත්සාහයක් ගමු. අපිට පුළුවන් වෙයි 16 4න් බෙදන්න. එතකොට 4යි 50000ත් 4න් බෙදන්න බලමු. 5ට 4 ඒවා 1යි. තව එකක් ඉතුරුයිනේ. ඒකයි මේ බිඳුවයි. 10ට 4 ඒවා 2යි. නේද? ඊට පස්සේ 4වරක් 2 8යි. තව දෙකක් ඉතුරුයි. ඒ දෙකයි මේ බිඳුවයි. 20ට 4 ඒවා 5යි. මේ බිඳුව දෙක දාන්න.
ඊළඟට අපිට පුළුවන් වෙයි 12500ත් 4න් බෙදන්න මෙන්න මේ ආකාරයෙන් 4ට 4 ඒව 1යි 12500ට 4 ඒව අපි බෙදලා බලමු දැන් කොහොමද බෙදන්නේ 12ට 4 ඒව 3යි 5ට 4 ඒව 1යි ඊළාට එකක් ඉතුරුයි ඒකයි මේ බිඳුවයි 10ට 4 ඒව 2යි ඊට පස්සේ දෙකක් ඉතුරුයි ඒ දෙකයි මේ බිඳුවයි 20ට 4 ඒව 5යි ඊට පස්සේ වැඩි කිරීම ඍණ 31 වැඩි කිරීම ඍණ 1 S5 ඔගොල්ලෝ දන්නව ඍණයි ඍණයි වැඩි වෙද්දි ධන කියලා ඍණ 31 ඍණ 1ෙන් වැඩි වුණාම ධන 31යි ඕක වැඩි කරනවා 3125 එහෙනම් ඉතින් මේක අපි හැමින් ෂේප් එකේ 3125 මේ වැඩි කරගමු 31ෙන් නේද 1 වරක් 5 5යි 1 වරක් 2 2යි 1 වරක් 1 1යි 1 වරක් 3 3 3 වරක් 5 15යි එකක් ඉතුරුයි 3 වරක් 2 6 1 7යි 3 වරක් 1 3යි 3 වරක් 3 9යි 3 වරක් 5 15 එකක් ඉතුරුයි 3 වරක් 2 6 1 7යි 3 වරක් 1 3යි 3 වරක් 3 9යි 5යි 7යි 8යි 6යි 9යි මෙන්න දින 5ක් අවසානයේ චිත්‍රපට ශාලාවේ ආදායම රුපියල් 96875ක් වෙනවා අනිවාර්යෙන් රුපියල් යොදන්න මේ ගාන මම නැවත චුට්ටක් කතා කරන්නම් මෙතන කියනවා චිත්‍රපට ශාලාවක පළමු දින ආදායම 50000යි එතකොට මුල් පදේ 50000යි ඉන්පසු පෙර දිනෙමෙන් ආදායම දෙකෙන් එකක් විය ඒ කියන්නේ පොදු අනුපාත දෙකෙන් එකයි දින පහ තුල මුළු ආදායම හොයන්න ඕනට පහ දාලා අරම සුළු කරන්නයි අපිට තියෙන්නේ අවසාන උත්තරේට රුපියල් යොදන්න රයිට් ඊළඟ ගානට යන්න ඔව් තුන්වෙනි ගානට අපි දැන් එනවා ළමයකු පළමු සතියේ රුපියල් 3ක්ද ඉන්පසුව පෙර සතිය මෙන් සියු ගුණයක්ද මුදල් ඉතිරි කරයි රයිට් එතකොට මුල් පදය කීයද 3යි රුපියල් නේද ඒ රුපියල් ඕනේ නැහැ පස්සේ දාගමු ඊට පස්සේ පෙර සතිය ඉන්පසුව පෙර සතිය මෙන් 4 ගුණයක් මුදල් එකතු කරනවලු ඒක R 4යි ඉතින් කියනවා රුපියල් 16383ක් එකතු කරන්න සති කීයක් යනවද ඒ කියන්නේ SN වෙනුවට අපි යොදනවා 16383 දැන් සති කීයක් යයිද N තමයි සෙවිය යුත්තේ කියන්නේ කලින් ගණන් වල උනේ SN හොයන්න උනා දැන් SN දීලා N හොයන්න වෙලා තියෙනවා හොඳයි අපි බලමු SN සමානයි A වරක් R බල N ඍණ 1 බෙදීම R ඍණ 1 හොඳයි SN වෙනුවට අපි දානවා 16383 සමානයි මුල් පදයේ වෙනුවට යොදනවා 3 පොදු අනුපාතය 4යි 4 බල N ඊට පස්සේ ඍණ 1 වැදීම R පොදු අනුපාතය 4යි ඍණ 1 දැන් බලන්න 16383 3 වරක් 4 බල N ඍණ 1 වැදීම 4න් එකක් 3යි 3ට 3 කැපිලා යනවා දැන් 16383 සමානයි 4 බල N ඍණ 1 දැන් මේ ඍණ 1 දාමු අනෙක් පසට මෙතන පොඩි කේස් එකක් වෙනවා ගොඩක් අයට 4 බල N ගෙන් එකක් අඩු කරලා 3 බල N කියනවා ඒක වැරදි සම්පූර්ණ මේ බලයකින් සංඛ්‍යාවක් අඩු කරන්න බෑ මේ ඍණ 1 දාමු එහා පැත්තට උතර 16383 ධන 1 සමානයි
හතර බලයෙන්. එතකොට මම මේ පැත්තෙන් ලියනවා හතර බලයෙන් සමානයි අනිවාර්ය නෑ. මම පහසුවට ලිව්වේ 16383ට එකක් එකතු කරමු. 16384. හොඳයි දැන් ඉතින් තියෙන්නේ මේ පැත්තේ හතරේ බලයක්. අපි මේ 16384ත් හතරෙන් බෙදම් බෙදම් ගිහින් හතරේ බලයක් කරමු. 16ට 4ව 4යි 3ට 4ව 0යි. අන්න එක හරි වැදගත්. මැදට අගට බිඳු දැමිය යුතුමයි. 38ට 4ව 9යි. නමරක් හතර 36යි. දෙකක් ඉතුරුයි නේද? ඒ දෙකයි මේ 4යි. 24ට 4ව 6යි. දැන් මේක බෙදනවා 4ෙන්. 4ට 4ව 1යි. 0ට 4ව 0යි. 9ට 4ව 2යි. ඊටසේ එකක් ඉතුරුයි. ඒකයි මේ 6යි 16ට 4ව 4යි. ආයි 4ෙන් බෙදමු. 10ට 4ව දැන් මේක කරද්දී ඕගොල්ලන්ට 6 7 8 පන්තිවල බෙදීම් දැනුම ආදී නැවත නැවත මතකෙට නැගෙනවා. ඒක තමයි අපි අර 6 7 ගණන් උගන්වද්දී පොඩි කාලේ මේවා ඒ දවස්වලම හොඳට හුරු වෙන්න කියලා කිව්වේ. හොඳයි කමන්නේ. 10ට 4ව 2යි. දෙකක් ඉතුරුයි. ඒ දෙකයි මේ දෙකයි 22ට 4ව 5යි. දෙකක් ඉතුරුයි. ඒ දෙකයි මේ 4යි. 24ට 4ව 6යි. ආයි 4ෙන් බෙදනවා. 25ට 4ව 6යි. එකක් ඉතුරුයි. ඒකයි මේ 6යි. 16ට 4ව 4යි. 4ෙන් බෙදනවා. 16යි. නැවත 4ෙන් බෙදනවා. 4යි. ආයි 4ෙන් බෙදනවා. එකයි. අපි බලමු හතර බල 1 2 3 4 5 6 7. එහෙනම් හතර බල n සමානයි 16384 යනු හතර බල 7. එහෙනම් n සමානයි 7යි. ඒ කියන්නේ මෙයා රුපියල් 16383ක මුදලක් ඉතුරු කරන්න සති 7ක් ගත වෙනවා. හොඳයි අපි යන් අනෙක් ගානට. අනිත් ගානට අපි දැන් යන්න බලමු. ඔව් හතරවෙනි ගාන. පුද්ගලයෙකු ක්‍රීඩාවකින් පළමු දින රුපියල් 10,000ක් උපයයි. මුල් පදය කෙලින්ම 10,000. ඊට පසු පෙර දින මෙන් උපයන්නේ 10ෙන් 1ක ප්‍රමාණයකි. R ඇවිල්ලා 10ෙන් 1යි. ඔහු උපයන මුළු මුදල රුපියල් 11,111ක් වන්නේ සති කීයක් තුලදීද? ඔව් මෙතන මට පොඩි නිවැරදි කිරීමක් කරන්න වෙලා තියෙනවා. අපි ඒකත් මෙහෙමම කරමු. මෙතන තියෙන ඊට පසු පෙර දින මෙන්නේ ඊට පසු පෙර සතිය මෙන් කියලා දාගමු නේද? පෙර සතිය මෙන් සමා වෙන්න පොඩි අතපසු වීමක් වෙලා තියෙන්නේ ආ. පෙර සතිය මෙන්. හරි. දැන් අපි ආය ගන්න බලමු. පුද්ගලයෙකු ක්‍රීඩාවකින් පළමු දින රුපියල් 10,000ක් උපයයි. ඒ කියන්නේ මුල් පදය 10,000. ඊට පසු පෙර සතියෙන් උපයන්නේ 10ෙන් 1ක ප්‍රමාණයකි. ඒ කියන්නේ R ඇවිල්ලා 10ෙන් 1යි. ඔහු උපයන මුළු මුදල රුපියල් 11,111ක් වන්නේ සති කීයක් තුලදීද? එතකොට SN තමයි රුපියල් 11,111. රුපියල් 11,111ක් හම්බ කරන්න සති කීයක් යනවද? N තමයි හොයන්න ඕනේ නේද? ඉතින් අපි ලියමු. මේකෙත් SN වලගේ දීලා N හොයන්නයි දීලා තියෙන්නේ. SN සමානයි A වරක් R බල N ඍණ 1 බෙදීම R ඍණ 1. හොඳයි SN වෙනුවට අපි දානවා 11,111. මුල් පදය අපි දානවා 10,000යි.
පොදු අනුපාතය 10න් 1යි. 10න් 1 බලයෙන් තියෙන්නේ. ඍණේ කර බෙදීම පොදු අනුපාතය 10න් 1යි. 10න් 1 ඍණේ 1. දැන් 11111 මෙතන 10000 වරක් 10න් 1 බලයෙන් ඍණ 1. දැන් 10න් 1න් 1ක් අඩු කරන්නලු. දැන් පාංගෙඩියකින් 10න් පංගුවක් කෑවොත් ඉතුරු වෙන්නේ 10න් 9යි නේද? තනි පාංගෙඩියකින් තනි පාංගෙඩියක් 10ට කපලා කෑල්ලක් කෑවොත් ඉතුරු වෙන්නේ 10න් 9යි. දැන් ඒකේ අනිත් පැත්ත අහන්නේ 10න් 1න් 1ක් අඩු කරන්න. ඒ කියන්නේ පොඩි කෙනාගෙන් ලොකු කෙනා අඩු කරන්න කියලා කියන්නේ. එතකොට එනවා ඍණ 10න් 9යි. මොකක්ද දෙන්නේ? ඍණ 10න් 9යි කියලා එනවා. හරි. දැන් අපි අපේ පහසුව සඳහා මේ වැඩේ කරමු. මේ බෙදීම බෙදීම ඍණ 10න් 9 සමාන ලකුණෙන් අනෙක් පසට ගෙනියමු. ඔගොල්ලෝ දන්නවා බෙදීමක් අනිත් පැත්තට යද්දි මොකද වෙන්නේ? ගුණ කිරීමක් වෙනවා. 11111 ගුණ කිරීම ඍණ 10න් 9 සමානයි 10000 වරක් 10න් 1 බලයෙන් ඍණ 1යි. දැන් අපිට තියෙන තව පොඩි එකක් තමයි මෙන්න මේ 10000. මේ තියෙන කොමද? ගුණ කිරීම 10000. මේ ගුණ කිරීම 10000 සමාන ලකුණෙන් අනෙක් පැත්තට යවමු. එතකොට මොකද වෙන්නේ? ගුණ කිරීමක් අනිත් පැත්තට යදි බෙදීම වෙනවා. කියන්නේ බෙදීම 10000 වෙනවා. එහෙනම් මම ලියන්නම් 11111 වැඩි ඍණ 10න් 9. මේ ගුණ කිරීම 10000 අනිත් පැත්තට යදි බෙදීම 10000 වෙනවා. 10000න් බෙදනවා කියන්නේ කොහොමද? 10000න් 1න් වැඩි කරනවා කියන එකම තමයි. එතකොට එනවා 10න් 1 බලයෙන් ඍණ 1යි කියලා. 10න් 1 බලයෙන් ඍණ 1යි. දැන් අපි පොඩ්ඩක් මේක කල්පනාවෙන් සීරුවෙන් සුළු කරමු නේද? දැන් බලන්න මේ 10000 10න් වැඩි කරමු. එතකොට මොකද කරන්නේ? 10000 ලිව්වා. දැන් මාකට බිඳුව. ඊළඟට එක්වරක් ඍණ 9 ඍණ 9යි. ඍණ 9 11111න් වැඩි කරාම කීයද? ඍණ 99999යි නේද? එක්වරක් ඍණ 9 ඍණ 9යි. ඍණ 9 ඒව 11111ක් ඍණ 99999යි. 10න් 1 බලයෙන් 10න් 1 බලයෙන් ඍණ 1. දැන් අපි මෙන්න මේ වැඩේ කරනවා. මේ ඍණ 1 දාමු සමාන ලකුණෙන් කෙලින්ම අනිත් පැත්තට. ඍණ 1 අනිත් පැත්තට යද්දි මොකද වෙන්නේ? ධන 1 වෙනවා. ඊට පස්සේ මෙතන තියෙන ඍණ ලක්ෂයෙන් 99999 සමානයි 10න් 1 බලයෙන් කියලා මෙතන එනවා. දැන් ඔයගොල්ලන්ට මං කිව්වා මෙතන තියෙන ලක්ෂයෙන් පංගු. එහෙනම් එකත් අපිට ලියන්න පුළුවන් ලක්ෂයෙන් ලක්ෂයයි කියලා. අර කලින් 32න් පංගු තියදී එක ලිව්වනේ 32න් 32යි කියලා. මෙතන ලක්ෂෙන් පංගු නිසා එක ලිව්ව ලක්ෂෙන් ලක්ෂයයි. ඇයි? ලක්ෂ බෙදීම ලක්ෂ 1යි. අඩු ලක්ෂයෙන් 99999 සමානයි 10න් 1 බලයෙන්. ඉතින් මෙතන හරය සමානයි. පොදු හරය ඇවිල්ලා ලක්ෂයයි.
ලක්ෂයෙන් 99999ක් අඩුනහම 1යි. 10න් 1 බලය n. දැන් බලමු මෙතන 10න් 1ේ බලයක් තියෙන්නේ. අපි මේ ලක්ෂයෙන් 1ක් 10න් 1ේ බලයක් කරමු. මෙතන අග බිංදු 1යි 2යි 3යි 4යි 5යි. එතකොට 10න් 1 බල 5 කියලා අපිට ලියන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. මෙතන 10න් 1 බල n. අන්න මේ බල දෙක සමාන වෙලා මේ බල දෙක මොකද වෙලා තියෙන්නේ? සමාන වෙලා. ඒ වගේම බල දෙකෙහි පාදත් සමානයි. එහෙනම් දර්ශක සමානයි. එවිට n සමානයි කීයද? 5යි. n වලාගේ කීයද? 5යි කියලා අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ගාන අනුව මේ ක්‍රීඩාවෙන් උපයන මුළු මුදල රුපියල් 11111ක් වෙන්නේ සති 5ක් සම්පූර්ණ වන තැන. එතකොට අද මම ඔයගොල්ලන්ට සාකච්ඡා කරේ ගුණෝත්තර ශ්‍රේණියක n මුල් පද n ගණනක එකතුෙහි සූත්‍රය භාවිත කරන ආකාරයයි ඔයගොල්ලන්ට කතා කරේ. මේකෙදි අනිවාර්යෙන් මෙන්න මේ සූත්‍රය හොඳින් මතකේ තබා ගන්න. ඇතැම් අය මේ පොදු අනුපාතය 1ට ලොකු වුණාම මේ සූත්‍රය මේ විදිහටත් 1ට පොඩි වුණාම තව විදිහකට භාවිත කරනවා. ඒක අවශ්‍ය නැහැ. මේ විදිහට භාවිත කරාම ඕන ගණක් හදන්න පුළුවන්. අරක ඔයගලන්ට තවත් පැටලිලි සහගත වෙනවා. හොඳයි. එහෙනම් 11 ගුණෝත්තර ශ්‍රේණී අභ්‍යාසයේ අන්තිම අභ්‍යාසය මුල් අභ්‍යාසයේ තිබේ පොදු අනුපාතයේ සෙවීම, දෙවැනි අභ්‍යාසයේ තිබේ TN සෙවීම, තුන්වැනි අභ්‍යාසයේ තිබේ TN ආශ්‍රිත ගැටලු සෙවීම මට ඔයගොල්ලෝ හදලා ඉවේ. අන්තිම අභ්‍යාසයේ තියෙනවා මුල් පදයෙන් ගණනක එකතු හා ඒ ආශ්‍රිත ගැටලු සෙවීම. අන්න ඒ අභ්‍යාසය හදලා මට එවන්න. WhatsApp කරන්න, දන්නේ නැති ප්‍රශ්න කෝල් කරලා අහන්න. හොඳයි, අපි ඊළඟ වීඩියෝ එක බලාපොරොත්තු වෙනවා කරන්න වෘත චතුරස්‍ර පාඩම. ඊට කලින් මේක හොඳින් තහවුරු කරගන්න. එහෙනම් සුබ දවසක් සියලු දෙනාටම.